පොත් කියන්නේ අපේ ජීවය. පොත් එක්ක ජීවත් වෙන්න අපි හිතනවා නම් මට හිතෙනවා යහපත් සමාජයක් බිහි කරන්න පුළුවන්. දැන් දැන් ටිකක් අපේ මේ තරුණ පරපුර පොත් එක්ක ගැවසෙන්න, පොත් එක්ක කාණ්ඩ එකතු වෙලා කතා බහ කරන්න, සාහිත්‍ය රසය බෙදා හදා ගන්න උනන්දුවක් තියෙනවා. ඉතින් ඔය අතරේ අපි ඒ වගේ කණ්ඩායම් මුණ ගැහිලා ඒ අයත් එක්ක කතා කරනවා මේ වැඩසටහනේදී. අපිට ඒ වගේ නිරන්තරයෙන්ම මේ පොත් එක්ක සංගම් හදාගෙන ඒකම කියවන අදහස් හුවමාරු කරගන්න සහ සමාජයට මේ කියවීමත් එක්ක ඒකේ අගය පිළිබඳව කියා දෙන ටීම් එකක් ඉන්නවා, කණ්ඩායමක් ඉන්නවා. ඉතින් හැබැයි අපි මේක සිංහල වචනේ ගත්තොත් පොත් පිස්සෝ කියලා අපි හැඳින්වන්නේ. ඉතින් ඒක එහෙම කියනට වඩා බුක් ලුනටික්ස් මේ ටීම් එක ගැන අපි අද දවසේ කතා කරන්න හිතුවා. මොනවද මේ අය කරන්නේ? හැබැයි පසුගිය වසරෙත් මට මතකයි බොහොම හොඳ සත්කාරයන් බොහොමයකට මුල පිරුවා. අදත් අපිට කතා කරන්න පුළුවන් වෙලා තියෙනවා මේ අවුරුද්දේ මොන වගේ වැඩසටහන් ක්‍රියාත්මක කරනවද කියලා මේ ටීම් එක. ආරාධනා කළා අපි උදානියකනායකට. උදානියකනායක තමයි මේ බුක් ලුනටික්ස් මේ අපේ ටීම් එකේ ලේකම් විදිහට කටයුතු කරන්නේ නේ. ඒ වගේම ධනුෂ්ක සිරිදර්ශන. ධනුෂ්ක තමයි ව්‍යාපෘති සම්බන්ධීකාරක. ඉතින් මේ තරුණ කාණ්ඩ එකතු වෙලා මොකද්ද කරන්නේ? අපි අද දවසේ කතා කරමු. මොකද්ද මේ නම ඇයි දාගත්තේ? සයිබ සල්ලාපය කියන්නේ මේකේ ඔබේ එක අවස්ථාවක් විතරයි. ඊට වඩා පව් ගාක් දුර ගිය අවස්ථාවක් ඔබේ ටීම් එක කණ්ඩායම. කොහොමද මේක ආරම්භය, ඉතිහාසය? බුක් ලුනටික් පටන් ගන්න අපි ෆේස්බුක් කරහා. අපි අර එකම ආසාව තියෙන පිරිසක් තමයි පොත් කියවනවා, පොත් ගැන කියවලා කතා කරලා තමයි එකතු වුණේ. ඊට පස්සේ ටික කාලයක් මෙහෙම හතර පස්සෙන් එකතු වෙන්න ගත්තාම අපිට හිතුණා අපිට දෙයක් කරන්න පුළුවන් කියලා. කවුද ඔක මුලින්ම හැදුවේ කියලා මතකයක් තියෙනවද? මුලින්ම පටන් ගත්තේ කවිෂ කග්ගොඩාරච්චි. කවිෂයගේ තමයි අදහස බුක් ලුනටික් හදන එක. ඊට පස්සේ ඒත් එක්ක එකතු වෙලා අපි ඔක්කොම 10 දෙනෙක් ඉන්නවා. අපි 10 දෙනා එකතු වෙලා මුලින්ම කරේ පොත් කියවලා පොත් ගැන අදහස් හොමාරු කරගත්තා. එතනින් එහාට අපිට දෙයක් කරන්න පුළුවන් කියන දේ දැනුණාම තමයි මේ ව්‍යාපෘති පටන් ගත්තේ. හොඳයි, අපිට කියන්නකෝ ව්‍යාපෘති සම්බන්ධීකාරක තමයි ධනුෂ්ක. ධනුෂ්ක, මොකද්ද මේකේ අරමුණ වෙන්නේ සහ අපි කොහොමද ඉදිරියේදී මේ ව්‍යාපෘතිය හරහා අපේ රටට සමාජයට වැඩදායි අවස්ථාවක් උදා කරගන්නේ? ඇත්තටම මම බුක් ලුනටික් සමූහයට මේ පසුකාලීනව සම්බන්ධ වෙච්ච සමාජිකයෙක්. ඇත්තටම මටත් සෑහෙන්න අවස්ථාවක් ලැබුණා මේගොල්ලොත් එක්ක කතා බහ කරලා පොත් පිළිබඳ අදහස් හුවමාරු කරගන්න. මමත් සෑහෙන ඒ කාලේ පොත් කියවනවා. ඇත්තටම මේ වගේ පිරිසක් එකතු වෙන ලැබිච්ච එක සෑහෙන සතුටක්. සයිබරය තුල සෑහෙන කතා බහක් ඇති වෙලා තියෙන පොත් සම්බන්ධව. ඇත්තටම එහාට ඇත්තටම මොනවද වෙන්නේ කියන එක සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තිබුණා අපිටත්, කතා බහක් ඇති නොවීම පිළිබඳව. පස්සේ තමා මේ අදහස අපිට ඇති වුණා සයිබර් සල්ලාපය කියන වැඩසටහන දියත් කරමු, අපි පෙතනින් එහාට කතුවරුන් එක්ක බුද්ධිමය සංවාදයකට එළඹෙමු කියන අරමුණ පෙරදැරි කරගෙන තමා මේ වැඩසටහන අපි ආරම්භ කළේ. දැන් උදානි එහෙම පටන් අරගෙන දැන් මේ සයිබර් සල්ලාපේනුත් එහා ගිය දේවල් කරනවානේ ඔබ සියලු දෙනා. ඔව්, අපි අවුරුද්දකට ව්‍යාපෘති තුනක් සැලසුම් කරලා තියෙනවා. ඒ කියන්නේ අර මෙතන ඉන්න කට්ටිය හැමෝම එක්ක ඉගෙන ගන්න එක්ක රසාවක් කරනවා. ඒ නිසා ව්‍යාපෘති තුනකට සීමා කරලා අපි අවුරුද්දක් ඇතුළත ව්‍යාපෘති තුනකට ඉඩ හදලා තියෙනවා. පළවෙනි එක තමයි සයිබර් සල්ලාපේ. ඒ කියන්නේ කතෘ පාඨක සුහද හමුව. දෙවෙනි එක වියරණ කියලා, ඒ කියන්නේ මේ සිංහල සාහිත්‍ය ගැන දේශනයක් වගේ තියෙනවා. ඒක එක දවසක වැඩමුළුවක්. ඊළඟට ප්‍රබුද්ධ පුස්තකාල ව්‍යාපෘතිය. කොයි හරි දුප්පත් තැනකට හරි මොකක් හරි තැනක අපිට පුස්තකාලයක් කරන්න ආරාධනාවක් ආවොත් අපි එදෙන පොත් එකතු කරලා පුස්තකාලය හදලා, කියන්නේ ගොඩ නැගිල්ල නෙමෙයි, අවශ්‍ය වෙන දේවල් අරන් දීලා පොත් දීලා අපි ඒක තමයි මේ ප්‍රබුද්ධ පුස්තකාල ව්‍යාපෘතිය. යටිතල පහසුකම් සපයන්නේ කොට පත් වෙනවා. හොඳයි, අපි කතා කළොත් දැන් දැන් මේක ව්‍යාපෘති තුනක් යටතේ ක්‍රියාත්මක වෙනවනේ. එතකොට සයිබර් සල්ලාපේ දැන් පසුගිය අවුරුද්දේට මම හිතන්නේ ධනුෂ්කට සම්බන්ධ වෙන්න මම සම්බන්ධ වුණා පසුගිය අවුරුද්ද. එතකොට සයිබර් සල්ලාපේ ඒ පසුගිය වසරේ තියෙන සාර්ථකත්වය ගැනත් මතක් කරමු. අපිට මේක ක්‍රියාත්මක කරන්න කලින් ඉඳලම සෑහෙන ලොකු ප්‍රතිචාරයක් තිබුණා. මොකද පාඩකයොන්ට කතුවරුන් හම්බෙන්න තිබ්බ අවස්ථාව සෑහෙන අඩුයි ලංකාවේ, දැකලවත් තිබුණා සමහර අය. මේ අවස්ථාව හින්දා සෑහෙන කතුවරු පිරිසක් අඳුර ගන්න හම්බුණා. ඒගොල්ලොත් එක්ක කතා බහ කරන්න පුළුවන් වුණා. ගොඩක් දුර බැහැරින් තම පැමිණිච්ච අය හිටියා. කියන්නේ උදේ පාන්දර නැගිටගෙන
කොළඹ ආපු හිටියා කතුවරුන්න බලන්න. එහෙනම් අපිට ලොකු සැහැන් ප්‍රතිචාරයක් තිබුණා. ඒ හින්දාම තමයි අපි ඒක දීගුවක් විදියට මේ අවුරුද්දෙත් ඒක ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ අවුරුද්දේ කොහොමද ඒ සැලසුම? මේ අවුරුද්දේ අපි කතුවරුන් 8 දෙනෙක් සම්බන්ධ කරගෙන ඉන්නවා. නම් වශයෙන් කිව්වොත් කුමාර සිරිවර්ධන, චූලබේ ශාන්ත කුමාර හේරත්, මහාචාර්ය ලියනගේ අමරකීර්ති, සුමුදු නිරාගේ සෙනවිරත්න, පද්මිනී සෙනවිරත්න, මහින්ද ප්‍රසාද් මස්සිමුල, ඊට පස්සේ ඊට අමතරව චන්දන් මෙන්ඩිස් මහත්තයා අපි සම්බන්ධ කරගෙන ඉන්නවා. හොඳයි. දැන් මේ සැරේ කොයි විදිහටද මේ සම්බන්ධතාවය අපේ පාඨකින් අතර ඇති කරවන්නේ? දැන් හම්බ වෙලා කතා කරන්න ලැබෙනවා එක එකක්. හැබැයි එතනින් එහාට ගිහිල්ලා යමක් කෙරෙනවද? එහෙම නැත්නම් ඒ අයත් එක්ක මොකද දැන් විශේෂයෙන් මහාචාර්ය ලීනගේ අමරකීර්ති කියලා කියන්නේ අපිට විශ්වකෝෂයක් වගේනේ. එතකොට අපිට හුඟක් දේවල්. ඊට පස්සේ අපි පරිවර්තනයේ පැත්ත ගත්තොත් එහෙම විශාල පොත් සංඛ්‍යාවක් කුමාර සිරිවර්ධන මහත්මයා රචනා කරලා තියෙනවා. ඉතින් ඒ වගේ අපිට මේ මට හිතෙනවා ඒ දවසේ උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඒ ඒ ඒ කොහොමද තව වෙන වෙන සැලසුම් තියෙනවද එතනදී? අනිවාර්යයෙන්ම පුළුවන්. මේක ඇත්තටම මේ දේශනමාලාවක් විදිහට නෙමෙයි යන්නේ. පාඨක ලේඛක සුහදමුවක් විදිහට තමයි අපි මේක සැලසුම් කරලා තියෙන්නේ. ඒ කියන්නේ කෙටි දේශන කීපයක් කරුණම කදුවරුන් හමු වෙලා ඒවත් එක්ක අදහස් හොමාරු කරගන්න පාඨකයන් තත්ත්වය ලැබෙනවා. ඊට අමතරව අපි එන කදුවරුන්ගේ පොත් එතන කුටියක් වගේ දාන්න බලාපොරොත්තුවක් තියෙනවා අපේ. ඒ හරහා ඒ පොත් අරගෙන සමරුවස්සන් ගන්නත් අවස්ථාව තියෙනවා පාඨකයන්ට. ජීවිතයේ දුර්ලභ අවස්ථාවක්. සමහර විට අපි පොතක් කියවනකොට ඒ පොත ලියන ලේඛකයා අපි මේ නිකන් අර අපේ ජීවිතේ වීරපරයෝ වගේ වෙන අවස්ථා තියෙනවා. හැබැයි අපිට හැබැයිම ගිහිල්ලා ඒ වගේ ලේඛකෙක් හම්බ වෙලා කතා කරලා ඔවුන්ගේ ජීවිතයේ තියෙන අත්දැකීම් බෙදා හදා ගන්න ලැබෙන අවස්ථාවල් හරිම විරලයි. සහ ඔවුන් කාර්ය බහුලයි. ඉතින් මෙවැනි අවස්ථාවකදී මට හිතෙනවා හැමෝටම මේ පාඨකින්ට මේ නිදහසේ මේ ලේඛකියොත් එක්ක කතා කරන්න හැකියාවක් ලැබෙනවා. ඉතින් ඒක මට හිතෙන ජීවිතේ කෙනෙකුට ලැබෙන ස්වර්ණමය අවස්ථාවක්. හොඳයි, ඊට පස්සේ අපිට කියන්නකෝ මේ උදානේ සිංහල සාහිත්‍ය පිළිබඳ වැඩමුළුවක් යනවා. මේක නම් මට හිතෙනවා ඉතාම අවශ්‍යයි. ඔව්, සිංහල සාහිත්‍ය පිළිබඳ වැඩමුළුව කියන්නේ ඇත්තටම දැන් ඉන්න තරුණ ලේඛකයෝ ගත්තාම අපි ගත්තාම වුණත් අපිට කියන්නේ අර සිංහල දැනුම ලියා ගන්න පුළුවන් වුණාට අර ලේඛනය පිළිබඳ තියෙන දැනුම මදි කියන එක අපිට හොඳටම දැනෙනවා. වියරණ දැනුම මදි. ඒක පොත් කියවද්දිත් තේරෙනවා. ඒක කියන්නේ ඒක අර ඉස්සරහට යනකොට තවත් ලොකු ප්‍රශ්නයක්. ඒ කියන්නේ අර සිංහල අකුරු ගණපලා වචන ගණපලා ඔහේ ලියන කට්ටිය තමයි දැන් ගොඩක් ඉන්නේ. ඉතින් ඒකට අපිට කරන්න පුළුවන් දේ හින්දා අපි ගිය අවුරුද්දේ ව්‍යාපෘතියක් වුණාට අපි යොක කරේ මාර්තු 24 වෙනිදා. ඒක මේ ප්‍රභාත් මිරිහාගල මහත්මයා තමයි මෙහෙව්වේ. ඒ ව්‍යාපෘති අපි මේ අවුරුද්දෙත් කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි, මේ අවුරුද්දේ කොහොමද සැලසුම? කාටද මේකට සම්බන්ධ වෙන්න පුළුවන්? කොහොමද සම්බන්ධ වෙන්නේ? සම්බන්ධ වෙන්න ඕනම කෙනෙක්ට පුළුවන්. මුදල් අය කිරීමක් නැහැ. ඕනම කෙනෙක්ට අපි ඒ අදාළ කාලය වෙනකොට අපේ Facebook group එකක් තියෙනවා, Book Lunatics කියලා. අපි ඒ හරහා දැනුවත් කිරීම කරනවා. ඊට අමතරව අපි පෞද්ගලිකව අඳුරන අයට පෞද්ගලිකවම කියනවා එන්න කැමති අය. අපේ group එක හරහා අපිට කියන්නේ ඒගොල්ලෝ එන බව දැනුම් දුන්නොත් එහෙම අපිට ඒගොල්ලම ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් 50කට විතර වගේ තමයි අවස්ථාව තියෙන්නේ සීමිත පිරිසක්. මොකද අපිට අර පෞද්ගලිකවම කතා කරලා අහන්න තියෙන දේක් අහන්න පුළුවන් නිසා ගොඩක් ලොකු පිරිසක් සම්බන්ධ කරගන්න අමාරුයි එතෙන්ට. හොඳයි, අපිට ස්ථානයක් එහෙම ඒගොල්ලන්ට දැනුම් දෙනවද? කොහොමද අපි ඒකේ කියන්නේ දැනට අපි සයිබර් සලාපේ තමයි මුලින්ම කරන්නේ. ඊට පස්සේ තමයි විවරණය කරන්නේ. දැනට විවරණයක ගැන අපි එහෙම සැලසුම් හදලා නැහැ මේ අවුරුද්ද. සයිබර් සලාපේ පැවැත්වෙන්නේ කොහෙද? ස්ථානයක් දැනට කොළඹ මහවැලි කේන්ද්‍රයේ අගෝස්තු 11 උදේ 9 ඉඳලා පැය 4ක් කාලයක් වැඩසටහන පැවැත්වෙනවා. උදේ 9ට ඔබට සහභාගී වෙන්න පුළුවන් මහවැලි කේන්ද්‍රයේ. එතකොට අපිට ඒ දවල් උදෑසන 9 ඉඳලා පැය 4ක කාලයක් තියෙනවා. ඔබට පුළුවන් අර කිව්වා අපේ මුලින්ම සඳහන් කරපු ඒ ලංකාවේ ප්‍රවීණ ජ්‍යෙෂ්ඨ ලේඛකයන් පිරිස මුණ ගැහෙන්න. දැන් ව්‍යාපෘති තුනක්නේ කරන්නේ. තුන්වෙනි ව්‍යාපෘතිය ප්‍රබුද්ධ කියලා යොදලා තියෙන්නේ පුස්තකාල ව්‍යාපෘතියක්. මේකත් මට හිතෙනවා මේක ජාතික අවශ්‍යතාවයක්. හැබැයි දැන් මේ පොඩි කණ්ඩායමක්, තරුණ කණ්ඩායමක් එකතු වෙලා මේ ජාතික අවශ්‍යතාවෙන් සමහර විට අල්පනිති තුඩක තරම් ප්‍රමාණයක් වෙන්නට පුළුවන්. හැබැයි ඒක දරුවන්ගේ පැත්තෙන් ගත්තොත් පුස්තකාලයකට අවශ්‍ය දේවල් සම්පාදනය කරලා දෙනවා කියන්නේ මහමෙරක් තරම් වෙන්න පුළුවන්. කොහොමද මේකේ සැලසුම?
අපි කලින් කැනේ ගිය අවුරුද්ධ ව්‍යාපෘතිය කරේ මාවතගම බිල්බට් අර ඉස්කෝලය හතිකෙන ඉංග්‍රිසි ඒ සර්ගේ පුස්තකාලය කැන සර්ක් එක් සම්බන්ධ කරලා සර්ගේ ගෙදර ඉංග්‍රිසි ඉස්කෝල මහත්තය සර්ගේ ගෙදර කාමරයක් දුන්න. එතනට අපි ගිහිල්ල බලලා අවශ්‍ය විදිහට රාක්ක හෙම මේව කරලා ඊට පස්සේ මේ පොත් සාමාන්‍යයෙන් 300-500 අතර වගේ ප්‍රමාණයක් අපිම එකතු කරලා අපේ ගෲප් එක හරහා අපිට දුන්න කට්ටිය හිටියා. ඊට පස්සේ අපි පොත් දාලා එහෙම එකතු කළ කොහොම හරි දෙසැම්බර් මාසේ තමයි පුස්තකාලේ ළමයින්ට වාර දුන්නේ. හොඳයි. දැන් මේ සැරෙත් ඒ වගේ ව්‍යාපෘතියක් කරනවා. අපි තාම තෝරගෙන නැහැ කරන්නේ කොතනද කවදද කියන එක. අනිවාර්යයෙන් මේ අවුරුද්දේ කරනවා. හොඳයි. මේ ව්‍යාපෘති තුන තමයි මේ සංවිධානය කරලා තියෙන්නේ අපේ මේ තරුණ කණ්ඩායම. සයිබර් සල්ලාපය, ඒ වගේම වියරණ පිළිබඳ, සිංහල සාහිත්‍ය පිළිබඳ වැඩමුළුවක් සහ ප්‍රබුද්ධ නමින් සඳහන් කරලා තියෙන මේ පුස්තකාල ව්‍යාපෘතියක්. තවත් තොරතුරු අපි කතා කරමු මේ ගැන. මොකද එකම දේ අපි මෙවැනි කණ්ඩායම් වලට අපි වගකීමක් දරන නාලිකාවක් විදිහට ඉඩ ලබා දෙන්න ඕන කතා කරන්න. මේ තරුණ හඬවල් වලට අපි අවදි වෙන්න අවස්ථාව ලබා දෙන්න ඕන. ඔවුන්ගේ සිතුම් පැතුම් අපේ රටට හෙළි කරන්න අවස්ථාව ලබා දෙන්න ඕනේ. මොකද මේ අපේ උදානි කිව්වා වගේ මේ බොහොම කුඩා කණ්ඩායමක්. මේ කණ්ඩායමේ ඉගෙන ගන්න පිරිස ඉන්නවා සහ රැකියා කරන පිරිස ඉන්නවා. දැන් මේ අයටත් පුළුවන් ඉතින් අපිට මොකටද මේ දේවල්නේ අපි මෙව නොමිලේ කරන්නේ. අයිති අපේනේ මොකද්ද තියෙන අමාරුව කියලා. හැබැයි අපේ රටට යම්කිසි විදියකින් සේවයක් සිදුවිය යුතු නිසා තමයි මේ වගේ කුඩා කුඩා කණ්ඩායම් එකතු වෙලා අපේ පොතපත වඩාත් ප්‍රචලිත කරවලා කියවීම අපේ දරුවන්ට වැඩිහිටියන්ට තව තව රුචියක් ඇති වෙන ආකාරයට වැඩි දියුණු කරන්න කටයුතු කරලා මේ විදිහ මෙහෙවරක් කරන්නේ. ඉතින් ඒ අයට කතා කරන්න මේ මැදිරිය ඕනෑම අවස්ථාවක ඉඩයි. කෙටි විරාමයක් අරගනිමු. විරාමයෙන් පසු යලිත් මේ කතා බහට එක්වෙමු. හොඳයි. විරාමයෙන් පසුව අපි අලිත් සම්බන්ධ වන්නේ කතා කරන පොත් එක්ක. අපේ මේ බුක් ලුනටික්ස් මේ කණ්ඩායම එකතු වෙලා මේ කරන කාර්ය පිළිබඳවයි අපි අද දවසේ කතා කරන්නේ. මේ අවුරුද්දේ වැඩසටහන මොකක්ද කියන එක තමයි. මොකද පසුගිය වසරේ වැඩසටහන පිළිබඳවත් අපි සාකච්ඡා කළා. මේ අවුරුද්දේදී ව්‍යාපෘති තුනක් ක්‍රියාවට නංවන්නට බලාපොරොත්තු වෙනවා. දැන් මේකෙන් පුද්ගලික වාසියක් කෙනෙකුට තියෙනවද කියලා හිතෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ ටීම් එකට මොකක් හරි වාසියක් තියෙනවද කියලා කියන්නත් කෙනෙකුට අවස්ථාව තියෙනවා. ඇත්තටම මොකද්ද තියෙන වාසිය? වාසිය කියන්නේ ඇත්තටම අර අපි හැමෝම පොඩි කාලේ ඉඳන් පොත් කියවන. ඉතින් අර පොත් කියවන උණක් තියෙන ඇත්තටම කියනවා. ඉතින් ඒකත් එක්ක පොත් ඇතුලේ ජීවත් වෙන එකත් එක්ක අපිට හිතෙනවා මේවා කොහොමද හිතන්නේ? මේ අවස්ථාව ඒ කියන්නේ අර අත්දැකීම්ද නැත්නම් මේවා හිතලා ලියන දේවල්ද? පොතක් කියවද ගොඩක් ප්‍රශ්න එනවා. ඉතින් අපි ආසයි ඒ ලේඛකය හම්බෙලා කතා කරන්න. ඇත්තටම පුංචි කාලේ නිකන් අපි ආස ලේඛකයෙක් හම්බුණා කියන්නේ අපිට නිකන් ජීවිතේ ඊට වඩා දෙයක් නෑ වගේ. ඉතින් ඕක අපිට දිගටම තිබ්බා. අපිට දැනට වුණත් ඉතින් අර ලේඛකයෙක් හම්බ වෙනවා, කතා කරනවා, අපි දැක්කම කතා කරනවා කියන එකට අපිට ලොකු දෙයක්. ඉතින් අපිට හිතුණා ওই හීනේ අපිට තියෙනා වගේම පොත් කියවන අනික් අයට තියෙනවා කියන එක. ඉතින් අපිට ඕනේ වුණා අපිට පුළුවන් නම් ඒක කරන්න, ඒ අපි නොකර ඉන්න කියන එක. ඉතින් අපි ඒ ගැන හිතලා තමයි මේ සයිබසල් අපි පටන් ගත්තේ. ඉතින් එතනදී ඇත්තටම ගිය අවුරුද්දේ හම්බෙච්ච ප්‍රතිචාරත් එක්ක අපිට හිතෙනවා අපි ගොඩක් ලොකු වැඩක් කරා කියලා. ඉතින් අර ඒ කට්ටිය අපි කරපු දෙයින් සතුට වෙනවා නම්, ඒගොල්ලෝ සතුටක් ලැබෙනවා නම්, එතනින් පස්සේ අපිට සහයෝගය දෙනවා නම්, අපිත් එක්කම ඉන්නවා නම්, ඒක තමයි අපිට තියෙන වාසිය. එතනින් අහට මූල්‍යමය වාසියක්වත් වෙන කිසිම දෙයක් නැහැ. දැන් උදානි ඕක ගැන කියනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් අනේ මේගොල්ලෝ කරන දේ ඇති දෙයක් නැහැ කියලා. මොකද සාක්කුවට වැටෙන දෙයක් නැහනේ. මුකුත් කොළ වැටෙන්නේ නැහැ. සිල්ලර වැටෙන්නෙත් නැහැ. හැබැයි ජීවිතයේ අත්දැකීම් එක්ක ජීවිතයට මම හිතන මූල්‍යමය වටිනාකමක් නැති විශාල වටිනාකමක් එකතු වෙනවා. ඒක තමයි මේ කණ්ඩායමේ තියෙන අරමුණ සහ අභිලාෂය. හැබැයි මේ වැඩේ නොමිලේ අපේ ජනතාවට ලබා දුන්නට මේ වැඩේ කරන්න මුදලක් අවශ්‍ය වෙනවා. ඔව් අනිවාර්යයෙන්ම. අපි සාමාන්‍යයෙන් කොහොමද බජට් එක කලින් හදනවා. එතකොට සාමාන්‍යයෙන් ලක්ෂ දෙකක් තුනක් විතර වගේ යනවා වැඩේ සම්පූර්ණ කරන්න. අපි මේ කලින් සැරේට වඩා මේ සැරේ ටිකක් ප්ලෑන් එකක් ඇතුව වැඩ කරලා තියෙනවා. අපි පුළුල්ව වැඩසටහන මේව කරලා තියෙනවා. ඉතින් අපි අරමුදල් සම්පාදනය කරන අනුග්‍රහක භවතුන්ට දැනට ආරාධනා කරලා තියෙනවා. එක එක
මටම් වලට ඊට අමතරව ටිකට් පතක් අපි යාළුවෝ එකතු වෙලා අපි ටිකට් එක විකුණලා එහෙම සල්ලි හොයනවා. ඒ විදිහවල් වලින් තමයි සල්ලි හොයන්න තියෙන්නේ. සමහර වෙලාවට සමහර පිරිස් එක රැයකට කන්න බොන්න කොච්චර වියදම් කරනවද? හැබැයි සමහර හොඳ දේවල් වලට අපිට ඇයි වියදම් කරන්න බැරි කියලා හිතනවා. ඉතින් ඒ නිසා මම හිතනවා තරුණ කණ්ඩායමක් එකතු වෙලා පොත් කියවන්න, අපේ ජනතාවට හුරු කරවන්න, අපේ ලේඛක ලේඛිකාවන් එක්ක අපේ පාඨකයන් මුණගස්සන්න මේ වගේ අමුතු තාලේ වැඩක් කරනකොට මට හිතෙනවා උදව් කරන්න අපේ ජනතාවට හිත දෙයි කියලා. ඒ කොහොම වුණත් අපිට කියන්න මේ සැරේ සයිබර් සල්ලාපය දෙවැනි වතාවට පැවැත්වෙන්නේ. ඉතින් ඉතාමත්ම අපේ ලංකාවේ නමගිය ලේඛක පිරිසක් තමයි අරගෙන එන්නේ. මෙතනින් එහාට මේකේ වැඩි දියුණුව ගැන කොහොමද හිතන්නේ? ඒ කියන්නේ අපි දවසින් දවස ඉස්සරහට යන්න ඕනේ, පියවරක් පියවරක් පාසා ඉදිරියට යන්න ඕනේ. ඔව්, දැන් අපිට ගිය සැරේට වඩා දැන් අපි පළවෙනි සැරේට කරද්දී අපිට තේරෙනවා අපිට තියෙන අමාරුකම් මොනවද සහ අපි අභියෝග මොනවද කියලා ඕනේ මොනවද කියලා. ගිය සැරේ ඇත්තටම කාල වේලාවත් පොඩි ගැටලුවක් තිබ්බා. ඒ වුණාට අර කාල වේලාව වැඩි. ඒ වුණාට කවුරුත් ගියේ නැහැ. අත්‍යවශ්‍යම හේතුවක් තියෙන කෙනෙක් අපිට කියලා ගියා මිසක් කවුරුත් ගියේ නැහැ. ඒ තරමටම ඒගොල්ලන්ට දැනුණා අපි කරන්නේ මොකද්ද කියන එක. දැන් මේ අවුරුද්දේ අපි ලෑස්ති කරලා තියෙන වැඩසටහනේ දේශන පහක් තියෙනවා. දේශන කිව්වට දීර්ඝ දේශන නෙවෙයි, බොහොම කෙටි දේශන. එතනදී මේ අපි මාතෘකා දීලා තියෙනවා සිංහල ලේඛනය සහ තාක්ෂණ භාවිතය ගැන කුමාර සිරිවර්ධන, ඉතිහාස කතා ප්‍රතිනිර්මාණය සහ වර්තමානයට අනුගත කිරීම සුමුදු නිරාගි, ඒ වගේම ලියනගේ අමරකීර්ති මහත්මයා කතා කරන ලෝක සාහිත්‍යයේ ප්‍රවණතා සහ සිංහල සාහිත්‍ය, දඹිත්ත නිපුණජිත් විද්‍යා දැනුම හා විද්‍යා ප්‍රබන්ධකරණය, සිංහල කවිය සහ කවියාගේ හෙට දවස ගැන මහින්ද ප්‍රසාද් මසිඹුල ඒ කතා කරන. ඊට අමතරව චූලබේ ශාන්ත කුමාර හේරත්, පද්මිනී සෙනවිරත්න, චන්දන මෙන්ඩිස් කියන ලේඛක ලේඛිකාවෝ මේ සුවඳ හමුවට සහභාගි වෙනවා. ඊටත් අමතරව ඒ කියන්නේ මේ ප්‍රධාන ආරාධිතයින්, ඊට අමතරව දැනට ලේඛක ලේඛිකාවන් 50 දෙනෙක් විතර වගේ අපිට එනවා කියලා කියන එක පාඨකයෝ වශයෙන් ඒගොල්ලෝ සහභාගි වෙනවා කියන. හොඳයි, අපි මං හිතනවා ධනුෂ්ක නැවත වතාවක් මතක් කරමු දිනය, වෙලාව, අපි කොතෙන්ට දෙන්න ඕනේ කියන එක පිළිබඳ සීකැඳවීමක් කරමු. 2018 අගෝස්තු 11 වෙනිදා උදෑසන 9ට කොළඹ මහවැලි කේන්ද්‍රයේ පැය 4ක කාලයක් මේ වැඩසටහන පැවැත්වෙනවා. වෙන්න පුළුවන් හැමෝටම ආරාධනා කරන පොත් කියවන, පොත් වලට ආදරය කරන හැමෝටම. හොඳයි, අපිටත් ඉඩක් ලැබුණොත් අනිවාර්යෙන් අපිත් ඒ වගේ වැඩසටහන් වලට සහභාගී වෙනවා. ඉතින් ඒ නිසා අපිත් ඉඩ කඩ කොහොම හරි වෙන් කරගෙන එන්න උත්සාහයක් දරනවා. ඒ නිසා අපි ඔබටත් ආරාධනා කරනවා පැමිණෙන්න මහවැලි කේන්ද්‍රයට අගෝස්තු මාසේ 11 වෙනිදාට. එහෙමනම් අද දවසේ ස්තුතිවන්ත වෙනවා උදානි ඒකනායක, ඒ වගේම ධනුෂ්ක සිරිදර්ශන උදානේ ලේකම් විදියට කටයුතු කරනවා, ධනුෂ්ක ව්‍යාපෘති සම්බන්ධීකාරක විදියට කටයුතු කරනවා. හැබැයි තවමත් තරුණ අවදියේ හුඟාක් සිතුම් පැතුම් එක්ක තවමත් පොතපත එක්ක ජීවත් වෙන දරුවන්. ඉතින් සුභ අනාගතයක් අපි ප්‍රාර්ථනා කරනවා මේ වැඩ කටයුතු ඉදිරියටත් පවත්වාගෙන යන්න. අපෙන් යමක් කෙරෙන්න තියෙන හැම විටකම අපි ඔබත් සමග සිටිනවා. ස්තුතිවන්ත වෙනවා අද දවසේ අපි වැඩසටහනට සම්බන්ධ වෙන්න මේ මැදිරියට පැමිණියාට. එමනම් අද කතා කරන පොත් වැඩසටහනින් අපි සමුගෙන යනවා. සුබ දවසක්.